රටවල් 157ක් මේ වසංගතයේ වැළඳී තිබෙන රටවල් 222කින් යම් යහපත් පාලන තත්ත්වයක් ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම තමයි ලෝකයේ මරණ සංඛ්‍යාව අනුපාතයේ ලෝක ජනගහනයත් එක්ක අද වන විට තමුන්නාංශලා අපි දන්නවා 101.5ක් පමණ වෙනවා. නමුත් අපි මෙහිදී කනගාටු වී යුතුයි ඒ තත්ත්වය ඉක්මවා අපේ ජාතික දර්ශක ගිහින් තිබෙනවා සාමාන්‍යයෙන් පැයකට 5 දිනක් 6 දිනක් මේ යන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව සඳහන් කරන කරුණු තමයි මූලික වශයෙන්ම එන්නක්කරණය සහ සංචරණ සීමා යෙදීමේ වැදගත්කම අපේ රටේ සාමාන්‍ය ජනගහනයෙන් ලක්ෂ 45කට ආසන්න සංඛ්‍යාවක් අද වැක්සීන් දෙකම ලබාගෙන තිබෙනවා. කොරෝනා තත්ත්වයේ වැඩියෙන්ම වාර්තා වන රටවල් අතර ප්‍රධාන වශයෙන්ම එන්නක්කරණය ගත හොත් ඇමරිකාවේ එන්නක්කරණය 155යි ඊයේ දවස වෙන විට ඉන්දියාවේ 130යි බ්‍රසීලයේ 155යි මේ තත්ත්වයන් තුල මූලික වශයෙන්ම ගෙවුණු සතියේදී ගෝලීය තත්ත්වය සැලකිල්ලට ගත් විටත් ලංකාවේ ඇති වී තිබෙන වර්ධනය සැලකිල්ලට ගත් විටත් දෛනිකව ඇතිවන ආසාදිතයින් සහ මරණ අනුපාතය ඉහළ යෑම සම්බන්ධයෙන් අපි කවුරුත් ඉතාම වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා මූලික ලෙසම ඉන්දියාවද ඇමරිකාවද බලවත් රටවල් වල තිබෙන තත්ත්වයන් වගේම අපි අපේ රටේ මේ තිබෙන තත්ත්වය තවදුරටත් ඉහළ යෑම පාලනය කර ගැනීම සඳහා අප සෑම කෙනෙකුගේම ප්‍රධාන වශයෙන්ම සහයෝගය සහජීවනයේ සහභාගීත්වය සහ සෝදශීලී වැඩපිළිවෙලක අවශ්‍යතාවය මම දකිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටට ඉතාමත්ම හිතවත් සංවිධානයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය මීට වඩා අපිට ලබාගත හැකි කියා මා විශ්වාස කරනවා. සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කළ කාලෙත් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග තිබූ සුහදතාවයේ සහ මිත්‍රශීලී භාවය ඒ පසුබිම් ගත්තිට මා විශ්වාස කරනවා. මීට වඩා බොහෝ උදව් අපිට ගන්න පුළුවන්කම තිබෙනවා. මේ ප්‍රශ්නේදී ලෝකේ සෑම බලවතෙක්ම සැලවී තිබෙනවා. ඒ සැලවී තිබෙන තත්ත්වය තුල ගතොත් චීනය වගේ රටක චීනයේ තිබෙන විශාලතම වරාය අද වහලා තිබෙනවා. ඒ මුළු ලෝකයේම ජාත්‍යන්තර වෙළඳාමට බලපාලා තිබෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ අපි කොහොමද අපිට තිබෙන අනිකුත් රටවල් වල තිබෙන ප්‍රශ්නේ වගේම සීමිත සම්පත් ප්‍රමාණයකින් අසීමිත සේවාවක් අපි කල්පනාකරණය කරන්න කියන කාරණාව. ප්‍රධාන වශයෙන්ම කල්පනාකරණයේදී අපි දන්නවා අධ්‍යාපනයක් වශයෙන් ලබා ගැනීමේදී කල්පනාකරන විෂය පිළිබඳව කතා කරන විට සීමිත සම්පත් ප්‍රමාණයකින් අසීමිත වැඩ කොටසක් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය විශේෂයෙන්ම කල්පනාකරන විද්‍යාවේ උගන්වන දෙයක්. ඒ අධ්‍යාපනයේට අතුලත් දෙයක්. ඒ නිසා අපි සාමාන්‍ය විදියට කතා කරන හැමදාම කතා කරන ඇඳන් වල හිගය ICU නැත්නම් දැඩි සත්කාර ඒකක වල තිබෙන හිගය ඒ වගේම වෙනත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ තිබෙන සම්පත් හිගය මේ తත්වය අපි විතර මුහුණ දෙන ප්‍රශ්නයක් නොවේ. මේ తත්වය අපි කවුරුත් දන්නවා ලෝකේ බොහෝ රටවල් මේ සම්පත් හිගයට මුහුණ දීලා තිබෙනවා. ඒකට හේතුව තමයි කරු කතානායකතුමනි කිසිම රටක මෙවැනි වසංගත තත්ත්වයක් මේ විදිහේ ව්‍යාප්තියක් කවුරුත් ලෝකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා සම්ප්‍රදායිකව තමන්ගේ රටවල් වල ගත වූ විශේෂයෙන්ම දශක කීපය තුල ලැබූ අත්දැකීම් තුල තමයි ලෝකේ රටවල් මේ සියලු අංශවලට අවශ්‍ය සම්පත් සොයාගෙන තිබෙන්නේ. අපි අපේ රට විදිහට ගත් විට මේ ප්‍රශ්නේදී අපේ ජාතික
ආදායම විශේෂයෙන්ම පහළ වැටීම ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය දුර්වල වීම ඒ වගේම අපනයන ආදායම් පහළ වැටීම කෘෂි කර්මාන්තයේ සහ අධ්‍යාපනයේ ඇති වී තිබෙන ගැටලු මේ සියල්ලම කොවිඩ් ප්‍රශ්නයත් සමග අපි දන්නවා යම් ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙලා තිබෙනවා ඒ නිසා අපි මෙවැනි අවස්ථාවක අපි කල්පනා කරන්නට ඕනේ මේ තත්ත්වයෙන් අපි කොහොමද ගොඩ එන්නේ මේ සඳහා අපේ අදිෂ්ඨානය සහ කැපවීම කුමක්ද කියන එක දැන් මේ තිබෙන කටයුතු වලදී මම දැනගත්තා ඊයේ විශේෂයෙන්ම විදේශ රැකියාවලට යන අපේ රටේ යන ශ්‍රමිකයින්ට ලෝකේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එන්නතක අවශ්‍යතාවය තිබෙනවා ඒ නිසා විදේශ රටවල් වලට රැකියාවලට යෑමට දැනට බලාපොරොත්තු සිටින තීරීලා සිටින අය ඇතැම් රටවල් අපේ සමහර එන්නත් නොවේ රට ඇතුලේ තියෙනවා ජාත්‍යන්තරය පිළිගන්න එන්නත් ෆයිසර් එන්නත් වගේ ඒවා ඒ නිසා විශේෂයෙන්ම විදේශීය රැකියාව සඳහා යෑමට බලාපොරොත්තු රටේ දැන් ගොඩ ගැසීලා සිටින ඒ පිළිගත් එන්නත නොලැබීමේ පිරිසට මූලික වශයෙන්ම අපේ විදේශ වත්කම් වලට අපේ ආදායමට බලපාන කාරණයක් නිසා ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් දීලා ජාත්‍යන්තරයේ පිළිගන්නා එන්නතක් පයිසර් වැනි එන්නතක් ඔවුන්ට ලබා දීම ඉතාමත් අවශ්‍යයි කියන එකයි මම විශ්වාස කරන්නේ. Breaking.lk